අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ක්‍රිකට් වසන්තයේ යලි ආරම්භමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අදින් නැරඹෙයි පළමු තරගය අද නිල සජීව විකාශය සියත ටීවී ඔස්සේ අද පස්වරු 1:30 සිට නිරෝධායන ඇඳිර නීතිය තව දුරටත් දීර්ඝ කරනවාද නැද්ද තීරණය නුදුරේදීම සංචරණ සීමා ඉවත් කළත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන ගියේ නැතිනම් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඉදිරියේ ආගමික වැඩසටහන්වලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ තදින්ම අනුගමනය කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි ඊයේ කොවිඩ් මරණ 215ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9400 දක්වා ඉහළට අදත් ආර්ථික මධ්‍යස්ථානවල දිගු පොලින් ඇතම් ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදයි හිටපු ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක් මූ නැවති නව කොරෝනා වෛරස් ප්‍රභේද ආසාදිතින් දෙදෙනෙක් ජපානයෙන් ප්‍රථම නවදානීය ක්‍රීඩා පුවතක් වෙත ක්‍රිකට් දිනන්න නම් සියත ක්‍රිකට් පෙන්වන්න ඕනේ මේ කියමන වඩ වඩාත් අපි පෙන්ුවේ පසුගිය ඉන්දු ශ්‍රී ලංකා තරගාවලියේ දැන් ආයෙත් ක්‍රිකට් වසන්තය ඇවිල්ලා ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු එක් දින සහ 2020 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම එක් දින තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි මෙවර තරගාවලියේද නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි Are you ready? एक दिन तरंग तुनकिन सह विस तरंग तुनकिन समन्वित तरंगावलिये एक दिन तरंग तुन अद सिट आरंभ वन अतर प्रथम तरंगे अद पसरु देकाय तिहट आरंभ वनवा देवन तरंगे एलमेन हतर वन दात तुन्नन तरंगे एलमेन हत वन दात पैवत वेनवा विस तरंग आरंभ वन्ने इन अनतुरुवाय मेवर पैवत वेन श्रीलंका दक्षिण अफ्रिकानु क्रिकेट तरंगावलिये द नील विकाशक लेस कटयुतु करन्ने सियत टीवी अप नालिकावाय पंदुवेन पंदुव ओब वेत सजीवीव पसरु 1:30 සිට අද පැවැත්වෙන පළමු එක් දින තරගයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට දැනටමත් අප සියත කණ්ඩායම සූදානමින් සිටිනවා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට මෙවර ක්‍රීඩකින් 22 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා ඒ අනුව ධනංජයද සිල්වා කුසල් ජනිත් පෙරේරා දිනේෂ් චන්දිමාල් අවිෂ්ක ප්‍රනෑන්ඩෝ භානුක රාජපක්ෂ පැතුම් නිස්සංක චරිත් අසලංක වනිදු හසරංග කමිදු මෙන්ඩිස් විනෝද් භානුක රමේෂ් මෙන්ඩිස් චාමික කරුණාරත්න නුවන් ප්‍රදීප් බිනුර ෆර්නෑන්ඩෝ දුෂ්මන්ත චමි අකිල දනංජ ප්‍රවීන් ජයවික්‍රම ලහිරු කුමාර ලහිරු මදුශංක පුලින තරංග මහීෂ් තීක්ෂණ මෙවර ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් කර තිබෙනවා අද පස්වරු 1:30 සිට ඔබට සියත ටීවී ඔස්සේ පළමු එක් දින තරගය සජීවීව නැරඹීමට හැකි සියත එක්ක ක්‍රිකට් දිනමු ක්‍රීඩා ලෝලින්ද අපහා සම්බන්ධ වෙමින් අපගේ කණ්ඩායමට සුබ පැතුම් එක්කලා අපගේ තරුණ කණ්ඩායම ගියවර ලබා ගත් ජයග්‍රහණය ඔවුන්ට මෙවර ලබා ගන්නට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා සියත රූපවාහිනිය මාධ්‍යයක් වශයෙන් මේ කරන්නව කැපවීම මා ඉටාගේ කොට සරතනවා ළඟදි TV තන්තිම ෆයිනල් මැච් එකත් එක්ක ටිකට් ගන්න අපිට අලුත් බලාපොරොත්තු වගේ ඇවිල්ලා තියෙනවා සවුත් අප්‍රිකන් මැච් එක බලන්න අපි ජනග්‍රහණ මානසිකත්වයෙන් ඉන්නවා ක්‍රීඩාව ඉහළට අරන් එන්න අපේ සියත ටීවී මාධ්‍ය ජාලය ලොකු කාර්යයක් කරලා තියෙනවා ඉතින් අපි එම මාධ්‍ය ජාලයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලින්ගෙන් ඉල්ලා සිටිනවා අපි නව ජීවයේ අපේ කණ්ඩායම සමග අපි එකතු වෙලා ක්‍රිකට් වලට නව නව ජීවයක් ලබා දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත අපේ මුල්ම තැනට ගේන නැවත ගෙනෙමු කියලා මම ඉල්ලා සිටිනවා අපිට හොඳ නායකත්වයක් තියෙනවා ඉතින් අපිට ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒ වගේම කියනවා නම් සරහට එන තරගාවලි වලින් ලයිව් දෙන්න දෙනවා සියත නාලිකාව ඉතින් අනිවාර්යයෙන්ම බලනවා අපි මේ ක්‍රිකට් කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම සියත නාලිකාව ඒ වගේම සියත නාලිකාව කිව්වොත් ක්‍රිකට් සියත එක්ක ක්‍රිකට් දිනවමු දැන් අවධානය දේශීය පුවත්වෙත එළමින සඳුදා අලුයම 4ට අවසන් වීමට නියමිත නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය නුදුරේම ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා ඉදිරියේදී පැවැත්වෙන ආගමික වැඩසටහන්වලදී මාර්ගෝපදේශ තදින්ම අනුගමනය කරන ලෙසටද ඒ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ දෙවන දිනටත් විවෘතව තිබුණු ආර්ථික මධ්‍යස්ථානවල අද දිනත් පෝලිම් දක්නට ලැබුණා
නව කොවිඩ් ආසාදිතයින් 3828 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 444130 දක්වා ඉහළ ගියා. පසුගිය දින කිහිපය තුළ සාපේක්ෂව රෝගීන්ගේ අඩුවීමක් වාර්තා වන බව පෙනෙන්නට තිබෙනවා. මෙය සත්‍ය වශයෙන්ම සංචරණ සීමා පැනවීමේ ප්‍රතිඵලයක්ද? යම් කිසි විදිහක අපිට ඉඟියක් කරනවා මේ සංචරණ සීමා නිසා මේ රෝගීන් අඩු වෙනවා වෙන්න පුළුවන් කියන එක සැබෑ ප්‍රතිඵලය ලබා ගන්න නම් ඉදිරි දින කීපය තුලත් මේ සංචරණ සීමා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න ඕනේ යම් දිනයක සංචරණ සීමා ඉවත් කළත් අපේ සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යා යුතුයි එහෙම නැති වුණොත් සංචරණ සීමා දැමීම හේතු කොටගෙන රෝගීන් අඩු වෙනවා වගේම සංචරණ සීමා ඉවත් කරපු ගමන් නැවත රෝගීන් වැඩි වෙන්න ඉඩ තියෙනවා අපේ සෞඛ්‍ය පුරුදු අපි පිළිපැද්දේ නැත්තම් අපේ ශෝක්තයට ගිහිල්ලා තියෙන මේ විශ්වාසය පමණ ඉක්මවා ගොස් තිබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. පවුලේ අය අතරේ මේක බෝ වෙන්න තියෙන ඉඩ අඩුවේ ඇති කියලා. මූලික සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන යොදන්නේ නැහැ. මේක නගරයේ තියෙනවා ගමේ තියෙනවා. මේ ඉදිරි කාල සීමාව තුළ වස්පින්කම් ආදී විහාරස්ථානවල සිද්ධ වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව කර ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කර ගැනීම වැදගත් වෙනවා. හමු වෙන ඕනෑම කිට්ටුවෙන් ආශ්‍රය කරන ඕනෑම පුද්ගලයෙකුට මේක තියෙන්න පුළුවන් කියන එක අද වෙන කොට පැහැදිලි දෙයක් ඒ බව හිතේ තබාගෙන ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙලකට අපි පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීම තමයි වැදගත් වන්නේ. ඊයේ දිනේ කොවිඩ් මරණ 215ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 9400 සීමාවට පැමිණියා. කොවිඩ් ආසාදනය වී මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 377216ක් දක්වා මේවන විට ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් පාලනය වෙනුවෙන් පනවන නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සඳුදා අලුයම 4ට අවසන් වීමට නියමිත අතර මේවන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ අවසන් කිරීම පිළිබඳ තීරණය නුදුරේදීම ගනු ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. විවෘත කරන දිනය වෙනකොට මොනතරම් දුරකට අපිට විවෘත කිරීමට තරම් සුදුසු පරිසරයක් තියෙනවාද කියන එක ඒ ලබා ගන්නා තොරතුරු අනුව ඒ වෙලාවට ගන්නවන තීරණයක් නුදුරේම මේ පිළිබඳව ප්‍රකාශයක් පත් කරා කියලා මම බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන මාධ්‍යයන් වල ජනතාව ගෙන යාම සම්බන්ධයෙන් රට ඇරියාට පසුව ආරම්භ කරලා කටයුතු කරන්න බෑ. ඒ නිසා දැම්ම සැලසුම් සකස් කරලා සැලසුම් ප්‍රකාශයට පත් කරලා රට ඇරියාම මෙන්න මෙහෙමයි අපේ ප්‍රවාහන කටයුතු සිද්ධ වෙන්නේ කියලා මම හිතනවා කටයුතු කිරීම වැදගත් වෙනවා. එහෙම උනේ නැත්තම් නැවතත් අපිට රට වහනවා හැරෙන්න වෙන විකල්පයක් නැති තත්වයකට යාවි. පිටරටින් පුද්ගලයෝ පැමිණීම මොන ආකාරයකින් හෝ සිද්ධ වෙනවා නම් ඒ සියල්ල හරහාම මේක එන්න පුළුවන්. කළ යුතු දේ තමයි මේ හැම ක්‍රියාවලියකදීම ගත හැකි උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් එන්න තියෙන ඉඩකඩ අවම කරමින් විය යුතු දේවල් කළමනාකරණය කිරීමයි වෙන්න ඕනේ. කොවිඩ් මර්ධන එන්නත අද දිවයිනේ ස්ථාන 416කදී ලබා දීම සිදු කෙරෙනවා. ජංගම එන්නත් කරනේද ක්‍රියාත්මකයි. කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම වෙනුවෙන් වැලිගම අල්ෆා මහාවිද්‍යාලයේ පැවති එන්නත් කරන කටයුතු වලදී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ආර්ථික මධ්‍යස්ථාන අද දිනෙත් විවෘතයි. ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල දිගු පෝලිම් අදත් දක්නට ලැබුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් උල්ලංඝනය වන අවස්ථාද එහිදී අපට දක්නට ලැබුණා. මෙතර සියත ප්‍රවෘත්ති අප පසුගිය දිනවල දිගින් දිගටම වාර්තා කළ ව්‍යාජ ඔක්සිමීටර් රට පුරා පවතින බව ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට අප ප්‍රවෘත්ති අංශය දිගින් දිගටම අදාළ අංශ දැනුවත් කරමින් බල කරා මේ අතර නිවැරදි ඔක්සිමීටරයක් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයින් මෙලෙස ජනතාව හමුවේ ඊයේ දින පැහැදිලි කළා. ඒ කියන්නේ පෑනට පැන්සලට වැඩ කරනවා කියලානේ. ඒක දාලා මේක ඕන් කරලා බලන්න. මේකේ අගයක් පෙන්නනවා නම් අනිවාර්යයෙන් මේක ෆේක් එකක්. මේ ඩිස්ප්ලේ එක දිහා බලනකොට ඔක්සිජන් සැචුරේෂන් මෙච්චරයි කියලා යම්කිසි අගයක් පමණක් පෙන්නනවා නම් ඒක ෆේක් එකක්. ඔරිජිනල් එක හැම වෙලාවෙම අර බා ග්‍රාෆ් එකක් තියෙනවා, වේව් එකක් තියෙනවා. දැන් මේ දෙක තිබුණා කියලත් ඒක ඒත් ෆේක් එකක් වෙන්න පුළුවන්. මේකට ඇඟිල්ල දාලා අපිට බලන්න පුළුවන් වැලියු එකක් එනවද කියලා. මේ ඇඟිල්ල අපි අයින් කරනකොට මේක වැටෙනවනේ finger out කියලා. ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක. අපි මෙහෙම ඇඟිල්ල දාලා ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් තද කරලා බ්ලඩ් සප්ලයි එක නතර කරන්න. එහෙම නැත්නම් තව පහසු ක්‍රමයක් තියෙනවා මෙතනිනුත් අපිට තද කරලා පුළුවන්. එහෙම කරනකොට මේකේ පාටාංකය නැති වෙලා ගිහිල්ලා ඊරි දෙකක් විතරක් එන්නේ. එහෙම ආවා කියන්නේ ඒක ඔරිජිනල් එකක්. එහෙම නැත්නම් ඒක ෆේක් එකක්. ඒකට මේ ක්‍රමයට ඔරිජිනල් පල්ස් ඔක්සිමීටර් එකක් හා ඒ දෙක අතර වෙනස හඳුනා ගන්න පුළුවන්. නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කරන පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගන්න ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 621ක් සහ වාහන සංඛ්‍යාව 82ක් පමණ වෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන තිබෙන මුළු පුද්ගලයන් සංඛ්‍යාව 63,331ක්. පසුගිය අගෝස්තු මාස 20 වන දින සිට නිරෝධායන ඇඳුම් නීතිය පැනවීමෙන් පසු මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 7,398ක් සහ වාහන සංඛ්‍යාව 834ක් පමණ වෙනවා. මූණමති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතින් දෙදෙනෙකු ජපානයෙන් හමු වූ බව අද සපත කෙරුණා. මේ ආසාදිතින් දෙදෙනාම සංචාරකයන්. ගුවන්තොටුපළ නිරෝධායන මධ්‍යස්ථානයකදී සිදු කළ PCR පරීක්ෂණයකින් මූ ආසාදිතින් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා. අමරිකාවේ ආසාදිතින් සහ මරණ ඉහළ යමින් පවතිනවා. නමුත් ඒ අතර ලෝකයේ එන්නත් නැති රටවල් වලට එන්නත් පරිත්‍යාග කිරීමටද අමරිකාව ක්‍රියා කරමින් සිටිනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය මෙවන විට ලෝකයේ සමහර රටවලින් මූ නැමැති නව කොවිඩ් වෛරසයක් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය මුලින්ම වාර්තා වූයේ කොලොම්බියාවෙන්. මේ අතර ජපානය ඊයේ නිවේදනය කළේ තම රටින්ද මූ වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් බවයි. ඔවුන් සංචාරකින් වන අතර ගුවන්තොටුපළ නිරෝධායන මධ්‍යස්ථානයකදී මෙම රෝගීන් දෙදෙනා හමු වී තිබෙනවා. මින් එක් ආසාදිතයෙකු එක්සත් අරාබි එමිරාජ්ජයේ සිට නරිටා ගුවන්තොටුපළ වෙත පැමිණි 40 හැවිරිදි කාන්තාවක්, අනෙක් කාන්තාව 50 හැවිරිදි කාන්තාවක්. ජපානයට පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිටයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මූ වෛරසයට එන්නත් මකින් ලබා දෙන ප්‍රතිශක්තිය මගහැරීමට යම් හැකියාවක් පවතින බවයි. එය අතිශය භයානක ආරංචියක් විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මේවන විට මූ වෛරසය රටවල් 39ක පමණ ඇතැයි විශ්වාස කෙරෙනවා. වසංගත වලට සූදානම් වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය බර්ලිනයේදී නව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. තොරතුරු රැස්කිරීම සහ විශ්ලේෂණය මෙහි ප්‍රධාන කාර්යභාරය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් ප්‍රකාශ කරනවා. මෙම විවෘත කිරීමේ අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආසෙම ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර්ද සහභාගී වුණා. නව මධ්‍යස්ථානය සඳහා ජර්මනියෙන් ඩොලර් මිලියන 100ක මූලික ආයෝජනයක් ලබා දී තිබෙනවා. නිවැරදි තොරතුරු වලින් ජීවිත සහ රටවල් බේරාගත හැකි බවද මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා. මෙම නව මධ්‍යස්ථානයෙන් කරනු ලබන සියලු විශ්ලේෂණ තොරතුරු වහා ලෝකයේ සමග බෙදා ගන්නා බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. මේ අතර ඇමරිකාව සිය එන්නත්කරණය වේගවත් කරමින් සිටිනවා. එහෙත් තවමත් ආසාදිතයින් ඉහළ යාම සහ මරණ අවම කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට හැකි වී නැහැ. ලක්ෂ 6මාරකට වැඩි පිරිසක් කොවිඩ් වැළඳීම නිසා ඇමරිකාව තුල මියගොස් තිබෙනවා. ඇමරිකාවේ බොහෝ මරණවලට හේතුවද ඩෙල්ටා ප්‍රභේදයයි. මේ අතර ලෝකයේ එන්නත් හිඟයෙන් පීඩා විඳින රටවලට හැකි ඉහළම මාත්‍රා ලබා දීමට ඇමරිකාව ක්‍රියා කරමින් සිටිනවා. ඒ අතර කැරිබියන් දූපත්ද ප්‍රමුඛයි. මේ අතර ජපානයේදී මොඩර්නා එන්නත් ඔගයක් තුල තිබී හමු වූ අපද්‍රව්‍ය මල නොබැඳෙන වානේ අඩංගු කිහිපයක් බව සනාත වී තිබෙනවා. එන්නත් නිෂ්පාදනයේදී වූ දුර්වලතාවයක් හේතුවෙන් ලෝහ ඝර්ෂණයක් ඇති වී තිබෙන බවයි ජපාන විද්‍යාඥයින් පවසන්නේ. අදාළ එන්නත් කාණ්ඩයේ සියලුම මාත්‍රා ඉවත් කර තිබෙනවා. ඒ සමගම ජපාන සෞඛ්‍ය බලධාරීන් සහ මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම අතර විශේෂ සාකච්ඡාවක්ද ආරම්භ වී ඇතැයි අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 සංවත්සරය අදට යෙදී තිබෙනවා. මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර ඒ පිළිබඳව රටේම අවධානය යොමු වී තිබෙනවා. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරික උත්සවයේ තේමාව වී ඇත්තේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු අපේ හිතට දැනෙන තැන යන්නයි. රට තුල මෙවර විට පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර සංවත්සර වැඩසටහන සූම් තාක්ෂණයේ ඔස්සේ පැවැත්වීමටයි පියවරගෙන තිබෙන්නේ. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් පක්ෂ සම්මේලනයට සමගාමීව සිදු කිරීමට සූදානම් වන බවට මෙවන විට සිදු කර ඇති ප්‍රකාශයන් සමගයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය තුල පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ ප්‍රබලීන් ගම් නියම් ගම් කරා යමින් පක්ෂයේ සවිමත් කිරීම වෙනුවෙන් වැඩසටහන් රසක් දියත් කරනු ලැබුවා.
රජයේ ප්‍රබලම පාර්ශව කරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජෙන් ලැබෙන තැන පිළිබඳව පසුගිය කාලෙම දැඩි ආන්දෝලනාත්මක තත්වයක් උද්ගතව තිබුණා. නිසි තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් ආණ්ඩුව තුල නොලැබෙන බවට සිදු කළ චෝදනාවන් සහ ඒ සම්බන්ධයෙන් පැවති විවිධ වූ සාකච්ඡා සියල්ල පදනම් කරගනිමින් අද පක්ෂ සම්මේලනයේදී හිටපු ජනාධිපතිවරයා සිදු කිරීමට යන ප්‍රකාශය පිළිබඳව රටේම අවධානයක් යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම විශේෂ ප්‍රකාශය ඒ මහතාගේ නිල Facebook පිටුව ඔස්සේද සජීවීව විකාශය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අලව ශ්‍රී රාහුල පිරිවෙන් විහාරස්ථානයේදී ලේ දන් දීමේ පින්කමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ 70 වන සංවත්සරයට සමගාමීවයි. श्रीलंकावे आर्थिक अभियोगे मेन्म कोविड अभियोगे जायगेनीमट चीन राज्य उपरीम शक्ति लबादेन बव चीन पार्लिमेंतु कथानायक ली शांसु महता पवसनवा ඒ කතානායක මහින්ද යාපාවේවර්ධන මහතා සමග පැවති විශේෂ හමුවකදී ඊට දෙරටේ ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටියා. මෙම වීඩියෝ හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේදී පැවතුණා. राजतांत्रिक අභිවර්තන මහතා ප්‍රකාශ කර සිටියේ 1967 වසරේ ශ්‍රී ලංකා චීන රාජතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස ආරම්භ වූ දා සිට දෙරටේ මිත්‍රත්වය වර්ධනය වූ බවයි. පවතින කොවිඩ් වසංගතය ජය ගැනීමට චීන රජය ලබා දෙන සුවිසල් සහයට ස්තුතිය පළ කළ කතානායකවරයා ප්‍රධානියක් ලෙස එන්නත් මිලියන 3ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් මෙවන විට මිලියන 18ක එන්නත් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවද ප්‍රකාශ කළා. මේ අතර එම හමුවට එක් වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වේදිකාවේදී සෑම විටම මිතුරුක ලෙස ශ්‍රී ලංකාවට සහය දක්වන චීනය ඉදිරියේදීද සහයෝගය ලබා දෙනු ඇති බව තම අපේක්ෂාව වන බවයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානය කොළඹ වරාය නගරය ආශ්‍රිතව පිහිටු වීම සඳහා සියලු පහසුකම් සැලසීමටද රජය සූදානම් බවයි. මෙම හමුවේදී චීන කතානායක ලී ශන්සූ මහතා ශ්‍රී ලංකා රජයට සහතික වෙමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග මෙන්ම කොවිඩ් අභියෝග ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බවයි. එසේම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනිකුත් ආයෝජන සඳහා චීන ආයෝජන පහසුකම් සැලසන බවද මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම කොවිඩ් තත්ත්වය පහවීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කතානායක මහින්ද යාපා අභිවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිසට චීනයේ සංචාරයකට එක්වන ලෙසද චීන කතානායක ලී ශන්සු මහතා එහිදී ආරාධනා කර සිටියා. රටේ කිසිදු ආහාර හිඟයක් නොමැති අතර හිඟයක් ඇති කිරීමේ ප්‍රයන්තය පරාජය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් රට තුල සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ජනතා ඉල්ලුම මත සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින අතර ඇතැම් දේශීය සහ විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ බරපතල ආහාර හිඟයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරමින් සිටින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතම් කූට වෙළඳුන් පසුව වැඩිමිලට විකුණා අධික ලාභ උපයා ගැනීමේ අරමුණු ඇතිව වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සංගවා තැබීමෙහි නිරතවන බවට තොරතුරු ලැබී තිබුණු බවත් ඔවුන්ගේ ජනතා විරෝධී ප්‍රයන්ත පරාජය කිරීම සඳහා මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට අදාළ වගන්ති පසුගියදා බලාත්මක කරනු ලැබූ බවත් එම නිවේදනයේ සඳහන්. එමෙන්ම සංගවූ ආහාර ද්‍රව්‍ය තොග අත්අඩංගුවටගෙන සාධාරණ මිලට බෙදා හැරීම සඳහා සතොස ඇතුළු රාජ්‍ය ආයතන වෙත බහර දීම එහි අරමුණ බවත් કૃතිම ලෙස ආහාර හිඟයක් ඇති කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට එමගින් හැකියාව ලැබුණු බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ජෝතිපාල කැසට් ගැහුවා වගේ වෙළඳ අමතිතුමා ගැසට් ගහලා මොනිවත රකිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මේ අතර රජය සෑම විටම අපේක්ෂා කරන්නේ ජනතාවට සහන ලබා දීමට බව රාජ්‍ය අමාත්‍ය අරුන්දිග ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා. එමෙන්ම ආණ්ඩුව සාර්ථකව සිදු කරගෙන යන්නේ සල්ලි අච්චු ෆැක්ටරිය පමණයි කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුරාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් තම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. මේ ආණ්ඩුවට තව දුරටත් මේ රටේ මේ ආර්ථිකය ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. මේ ආණ්ඩුවට අපි දන්නවා මේ රටේ ජනතාව මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. 69 ලක්ෂයකට එදා ඡන්දේ දීලා සෞභාග්‍ය දැක්ම පෙළලා අද මොකද්ද කරලා තියෙන්නේ? අද තෙල් ටිකේ මිල වැඩි කරා. දැන් බන්දුල ගුණවර්ධන මහත්මයා පුළුවන් විදියට ගැසට් ගහලා හරියට ජෝතිපාල මහත්තයා ගායකයා කැසට් ගැහුවා වගේ ගැසට් ගහලා අද එයා මුනිවත රකිමින් ඉන්නවා. අධිකාරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරලා තියෙන විශේෂ ගැසට් නිවේදනය. මම දන්නේ මේ රටේ රාජ්‍ය නායකයෙක් විශේෂ ගැසට් නිවේදනයක් එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා එහෙම නැත්නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මේ වගේ ගැසට් නිවේදනයක් නිකුත් කරපු ප්‍රධාන අවස්ථාවක් තමයි මේක. මේකදී අධිකාරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ බලාපොරොත්තු වෙන්නේ රජයේ විසින් ජනතාවට සහන ලබා දීමට තමයි. ඇත්තරම ඒ රුපියල් 50 බද්ද අයින් කළා 125කට ඒ බද්ද දාලා ඒක අඩු කරලා ඒ වගේම අපේ අමාත්‍යංශවල අද වෙනකොට ඩොලර් මිලියන 380ක් පොල් ආශ්‍රිත කර්මාන්ත වලින් ගෙනල්ලා තිනවා. එතකොට ඩොලර් බිලියන එකක් මේ අවුරුද්දේ අපිට ටාගට් එකක් දීලා තියෙනවා. IMF සංවිධානය ඩොලර් මිලියන 780ක් දීලා තිනවා අපේ රජයට ප්‍රධානයක් හැටියට. අපේ ප්‍රතිපත්තිය තමයි IMF සංවිධානයේ ලබා දෙන ලෝන් ගන්නෙ නෑ. මේ රටේ හැම කර්මාන්තයක්ම දවසෙන් දවස බිඳ වැටෙමින් තියෙන්නේ. ආණ්ඩුව සාර්ථකව කරගෙන යන්නේ එකම එක ෆැක්ටරියයි. ඒ තමයි සල්ලි අච්චු ගන්න ෆැක්ටරිය. සල්ලි අච්චු ගන්න ෆැක්ටරිය නම් ආණ්ඩුව බොහොම සාර්ථකව දිවා රෑ අරගෙන දිගටම වැඩ කරගෙන යනවා. රටේ ප්‍රශ්න ගොඩ ගැහිලා අහස උසට ගොඩ ගැහිලා කිසිම ප්‍රශ්නයකට විසඳුන්නේ නැහැ. පුවත් නිමයි. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.